ආයි කියලා මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරන සිල්දනා සුබ පතනවා. අද උදෑසන මෙම හමුවීම අපේ සම්ප්‍රදාන කූල වසරේ පළවෙනි රාජකාරී කරන දවසේ සේවක සේවිකාවන් එකතු වෙලා එහි ප්‍රධාන විධායකත් සමග සුපුරුදු පරිදි මුණ ගැහිලා වසරේ ආරම්භයේදී බොහොම ආශිර්වාදාත්මකව ඒ වගේම සුභවාදීව අලුත් අදහසකින් එකතු වෙන දවස. මේ ආයතනයේ ප්‍රධානිය හැටියට මම ඉතා සන්තෝෂ වෙනවා. ඒ වගේම කක් සතුට වෙනවා අද උදේ පළවෙනි රාජකාරී දිනේ ඔබ සිල් දෙනා මුදලා බොහොම සිරියාවෙන් රස්සාව වැඩ කටයුතු ක්‍රියාත්මක කරනට අමතන්න ලැබීම ගැන. මෙම ආයතනයේ වටිනාකම මේ වටිනා ආයතනයේ රාජකාරී පිළිබඳව වගකීම පිළිබඳව මම හිතන්නේ අමුතුවෙන් ඔබ කිසි කෙනෙක්ට වෙනුවෙන් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා. මේ රටේ ජාති ආගම් කුල තරාතිරම දේශපාලන කිසි දෙයකට නැති එහාගේ එකම සංදිස්ථානයේ කේන්ද්‍රය තමයි අද තියෙන්නේ ප්‍රබල වශයෙන් මේ ක්‍රීඩා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරම් මිලියන 20කට වඩා ජනතාවක් ඉන්න මේ රටේ එක මතයක් එතදක දජයක් යටතේ ඒක රාශී කරන්න පුළුවන් යාන්ත්‍රණයක් මේ රටේ නැහැ. ඒ නිසා තමුන්වහන්සේලා එක පැත්තකින් ඉතා වාසනාවන්තයි මේ ජාතික ආයතනයක කොටස්කරු හැටියට ඉන්නේ. ඒ නිසා මේ ආයතනයේ වගකීම උදෙක් උදේට රස්සාවට ඇවිල්ලා හැන්දෑවට ගෙදර යාම නෙවෙයි. මේ ආයතනය ඔබ අප සියලු දෙනාම මේ රටේ ජාතියක් හැටියට මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් නියාමනය කරන පාලනය කරන ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයේ කොටසක්. එනිසා අද වගේ දවසක අපි වෙන් කරගන්න ඕනේ අපේ ආයතනයේ තුලින් ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති ක්‍රියාදාමයන් වලට අපෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපෙන් විය යුතු දේ ගැන තමන් සිල් දෙනා වටහාගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක විය යුතුයි. එතකොට අපි සිංහල අවුරුද්දට චාරිත්‍රානුකූලව සංස්කෘතිමය වශයෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඒ වතාවත් කරමු. ඊට පස්සේ අපි වැඩ ආරම්භ කරනවා ඒ අපේ සංස්කෘතිමය අවුරුද්ද නිසා. ජනවාරි පළවෙනිද අපේ රාජකාරී වශයෙන් හැම ආයතනයක්ම වැඩ ආරම්භ කරන දිනේ තමයි ජනවාරි පළවෙනිද. අපි ඒක අපේ කැලැන්ඩරයේ එක එහෙම නැත්නම් අපේ වර්ෂය හැටියට වෙන් කරගන්න. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හැටියට මේ වසරේ උදේ ඉඳන් එහෙම නැත්නම් මුල් අඩවියේ ඉඳන් අපට මාස 12 වැඩසටහන ගැන හැම කෙනෙක්ට වගකීමක් වගවීමක් කියන දෙකම තියෙනවා. ඒ වගකීමත් වගවීමත් කියන දෙක අවබෝධ කරගන්න ඕනේ. We are responsible and accountable. ඒ නිසා මේ දේ සිද්ධ වෙන්න මේ ආයතනයේ ප්‍රධාන විධායක කෙනෙක්පත් කරලා තියෙනවා. ඇස්පිටි සිල්ලා මහත්මයා. අපි කල්පනා කරා කොහෙද මේ ආයතනය තිබුණේ? කොහෙද අපි මේ ආයතනය යන්න ඕනේ කියලා. හෙටට අපි තෝරාපත් වෙලා වසර දෙකක් වෙනවා. මමත් මතිවානන් මහත්මයාත් ඇතුළු සිළු දෙනා තෝරාපත් වෙලා අවුරුදු දෙකක කාලයක් අපි මේ පාර්ලිමේන්තුවේ පරිපාලනය කළා. අපිට යම්කිසි විශ්ලේෂණයක් තියෙන්න ඕනේ. අපිට යම්කිසි විගණනයක් තියෙන්න ඕනේ. අපිට අපේ ආපු ගමනත් අපි ගිය ගමනත් යා යුතු ගමනත් පිළිබඳ පැහැදිලි අදහසක් තියෙනවා. මේ පාලක මණ්ඩලය අපිට බාර ගන්නකොට අපිට බිලියන 5කට වඩා මුදලක් ණය තිබුණා. කියන්නේ මිලියන 5000ක් ලක්ෂ 50000කට අපි ණය. අපි ආරම්භ කරනකොට අපිට තේරුම් ගන්න බැරුව ගියා කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා.
හැබ අපි සැලසුම් කරලා අද මේ අවුරුදු පටන් ගන්නකොට අපි මේ රටේ කිසිකෙන්ට සත පහ ණය නැති ආයතනයක් බවට පත් කරලා තියෙනවා. තමුනාසලා සිළු දන සුරක්ෂිතයි. තමුනාසලාගේ ආරක්ෂාව සුරක්ෂිතයි. තමුනාසලාව නඩත්තු කරන්න පාල අවශ්‍ය ප්‍රතිපාදන දීමට මේ ආයතනයට දැන් මූල්‍යමය අවබෝධයක් නැහැ. අර්බුදයක් නැහැ. කිසිම ආයතනයක් පාලනය කරන්න බෑ කරුණාකරණය කරන්නේ නැත්නම් මූල්‍යමය වශයෙන් ශක්තිමත් නැත්නම්. එතකොට අපි මූල්‍යමය ස්ථාවරභාවයේ ශක්තිය හදලා තියෙනවා. ෆයිනෑන්ෂල් ස්ටෙබිලිටි එක, රෙවෙනියු ස්ට්‍රීම්ස් වල තියෙන අපේ සුරක්ෂිතභාවය අපි හදලා තියෙනවා. ඒ නිසාම අපේ පළවෙනි අර්බුදය අපි විසඳගෙන තියෙනවා. පාලක මණ්ඩලයේ කීර්ති නාමය කොච්චර අපිට විරුද්ධව ලියුවත් කිව්වත් බැන්න ප්‍රශ්නයක් නෑ මට. අපේ ආයතනයේ වංචාවක් සිද්ධ වෙනවා නම් මූල්‍යමය පරිපාලන සුසු නැත්තම් ඒ කීර්ති නාමය හරි අමාරු හදාගන්න. අපි වසර දෙකක් හැරලා බැලුවොත් අපිට ඒ ගැන සන්තෝෂ වෙන්න පුළුවන්. සත පහක වංචාවක් මේ වුරු දෙකේ මූල්‍යමය අකටයුත්තක් කරන්න අපි දොරවල් සියල්ල වහලා ඒ සියලු අයගෙන් පරිස්සම් බේරුමින් ක්‍රමවේදී හදමින් අපි ඉදිරියට ආවා. මම සන්තෝෂ වෙනවා අපේ පියල් මහතා වගේ කෙනෙක් අපේ මුදල් නැත්තම් අපේ හෙඩ් ඔෆ් ෆයිනෑන්ස් හැටියට අපි පත් කරගන්න. අපේ ආදායම් වල ඉන්න පුළුවන් ආදායම් වලට අපිට පැහැදිලි නිශ්චිත වැඩසටහනක් නැහැ. අපි ක්‍රිකට් ගහනවා, ICC ගාලක් හම්බ වෙනවා, ඊට පස්සේ ආදායම් අපි ඉදන් කරනවා තරගාවලින් තරගාවලට. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් වගේ තරඟ එනවා, තරඟ පාලනය කරනවා, පරිපාලනය කරනවා, පඩි ගෙවනවා, වියදම් දානවා. මේකට කිසිම හැඟීමක් ජාතිකම වශයෙන් එකමුතුකමක් මේ ආයතන ගෞරවයක් තිබුණේ නැහැ. ඒ නිසාම තමයි අපි අලුතෙන් ස්ථාපිත කරන්නේ එකම රටක් එක ජාතියක් එක දජයක් යන තේමාව යටතේ වන් ටීම් වන් නේෂන් අපි ආරම්භ කරා. අද ලෝකයේ ඕනෑම ක්‍රීඩක ඕනෑම රටක කියලා බැලුවොත් වන් ටීම් වන් නේෂන් කිව්වොත් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙලා ඉවරයි. අපි අපේ සන්නාම කිසිම රටක කිසිම තැනක ගිහිලා කියන්න බෑ වන් ටීම් වන් නේෂන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ ක්‍රිකට් ගහනවා නම් ඒ ලංකාව. ඒක අපි ළඟදී දැන් මාත් ඇස්ලි මාත්‍යත් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන රැස්වීමට ගියා. ඒ අය අපව පිළිගන්නේ ආ හිය කම්ස් වන් ටීම් වන් නේෂන්. දැන් ක්‍රිකට් එක ශ්‍රී ලංකා කියන්න ඕනේ නැත්තරමට අපි ස්ථාපිත. ඇයි එහෙම කරන්න උනේ? ඇයි අපි එහෙම කරේ? අපේට සමස්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක්කෙනෙක් දෙන්නෙක්ට පාලනේ ඉන්න කීප දෙනෙක්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. අපි එනවා, අපි පාලනේ අපි යන්න ඕනේ. මේවා කවදාකවත් සදාකාලිකව අපි කාටවත් මේව ඉන්න බෑ. හැබැයි ජාතියක් හැටියට හැමෝටම හැඟීමක් තියෙනවා මේ මගේ කණ්ඩායම කියලා. මමත් මේ කණ්ඩායමේ අයිතිකාරයෙක්. ඒ හැඟීමත් එක්ක අපි ස්ථාපිත කරගන්න ඕනේ මුළු රටක් ජාතියක් හැට මේක සිංහයාගේ යටතේ සෙල්ලම් කරන සිංහ තජේ යටතේ තියෙන කණ්ඩායම අපේ කණ්ඩායම මගේ කණ්ඩායම කියලා. ඒ නිසාම තමයි අපි කොච්චර දුරට ඒ අලවිය හදලා තියලා සාර්ථකව කිව්වොත් අපි පාර දෙන කොටත් එහා සමානව සමගාමීව අපි ගුටි කන බැනුම් අහන ඒක අපි ස්ථාපිත වුණ කණ්ඩායමකට ඒක අපි මුහුණ දෙන්න ඕන. පරාජය පිළිගන්න කැමති නෑ, පරාජයට අපි කැමතිම නෑ, එකගත් නෑ. නමුත් අපි සමස්ත ආයතනයක් උඩට ගත්තොත් අපිට ඒ ප්‍රතිඋත්තර ඒ අපි මුහුණ දෙන්න ඕන. ඒ වගේම අපි මුදල් ශක්තිමත් කරා නම් අපි අපේ අලුවේ ප්‍රවර්ධනය කටයුතු කරා නම් අපිට පුළුවන් වුණා අලුතෙන් අපේ එරෝෂි මහත්මියව බලලා අපි දැන් අපේ අලුවේ පිළිබඳව මාකටිං අංශය ප්‍රවර්ධනය කරගෙන යනවා. අපිට අලවිය කියන දේ අවබෝධයක් නැත්නම් ආදායම් වලට අපිට සුරක්ෂිතයක් හදන්න බෑ. මේ දෙකම සමගාමීව අපිට අත්‍යවශ්‍ය දේ තමයි ජාත්‍යන්තර ක්‍රීඩාවත් දේශීය ක්‍රීඩාවත්. අපි ගිය අවුරුදු දෙක පුරාම පළාත්ක්‍රමය හඳුන්වා දීලා 15-19 දිස්ත්‍රික් කණ්ඩායම් එක්ක සෙල්ලම් කළා, පළාත් කණ්ඩායම් ස්ථාපිත කළා. ඊට පස්සේ අවුරුදු 21-23
වාසියමා ක්‍රීඩා සියල්ල ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් බවට පත් වුණා. වුරුදු 15 17 19 20 21 කියන වාසියමා ක්‍රිකට් ක්‍රීඩා සම්පූර්ණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ යටතේ වගකීමක් හෙට අපි ප්‍රතිපත්ති තීන්දුවක් අරගත්තා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් කණ්ඩායම 132ක තරඟ පාලනය කර අපි වෙනක දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ ක්‍රීඩා සමාජ 24යි. සියලු දේ බලයෙන් මැදිහත් කරලා තියෙනවා. ඒක ලේසි පහසු කාර්යයක්. අපි කණ්ඩායම 24යි පෝෂණය කරලා නඩත්තු කරන්නේ පාලක මණ්ඩලය. අන් සියලු බලය අපි දිස්ත්‍රික්ක වලට සහ පළාත් වලට දීලා තියෙනවා. ගවර්නර්ස් ට්‍රෝෆි එක අපි ආරම්භ කළා. ඒ බලය විවාදීගත කර ඒ තුලින් එන ක්‍රමයක් හදලා. ඒ නිසා අපි දේශීය ක්‍රිකට් සංචිත දේශීය ක්‍රිකට් ක්‍රීඩාව අන්තර් ක්‍රීඩා සමාජයේ ප්‍රශ්න අපි වෙන තැනකට අරන් ගිහිල්ලා හොඳම කණ්ඩායම් 24 පෝෂණය කරන ආරක්ෂා කර සංවර්ධනය කරන්න අපි අත්දාන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා දේශීය ක්‍රිකට් එකේ තත්ත්වය ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ අපි නිරන්තරයෙන්ම දිනපතා දියුණුවේ යුතුයි. අවශ්‍ය පහසුකම් අපි දීලා තිනවා. යටිතල පහසුකම් අපි ගිය අවුරුද්දේ හැම එකෙක්ම අපි දැක්කා වේග පන්දු යන්නන් ගියන්සේ දුර්වලතාවයක් තිබුණා. බෝලින් මැෂින් අරන් දුන්නා. ඊළඟට එයාට අවශ්‍ය කටර්ස්, ගාස් කටර්ස්, ටර්ෆ් කටර්ස්, පිච් කවර්ස් අපි විශාල මුදලක් වෙන් කරලා ඒ ක්‍රීඩා සමාජ බලාගත්තා. ක්‍රීඩා සමාජ වලට අවශ්‍ය කොන්ත්‍රාත් පදනමේ ක්‍රීඩකින් 70% අපි කොන්ත්‍රාත් ලබා දුන්නා. ඊට පස්සේ ජාතික කණ්ඩායම් කොන්ත්‍රාත් පිළිබඳව අපි වෙනම අවධු බෝධයක් ඇති කරගත්තා. අපිට ඕන කරේ අපේ අතර ඉන්න විශ්වාසනීය පුහුණුකරුවන් හදාගන්න. අපි සන්තෝෂ වෙනවා හෂාන් තිලකරත්න, අවිෂ්ක, ඔෂදි, දලවන් මොහෙන්, දේවප්‍රිය මේ අපේ සම්පත්. මේ අයව අපි ICC එකේ විශේෂ පුහුණු කඳවුරක් හදලා ලංකාවේ ලෙවල් 2 එකක් කරලා ලෙවල් 3 එකක් හදලා අපි මේ අය ගැන විශ්වාසයක් තියෙනවා. මේ අපේ ජාතික කණ්ඩායම පුහුණු කරු වෙන්න පුළුවන් අය. හැබැයි එයාට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය අපි ලබා දෙන්න ඕන. දැනුම ලබා දෙන්න ඕන. අලුත් තාක්ෂණය ලබා දෙන්න. ඉතින් අපි මේ ගමනේ අපිට පේනවා පරතරය. අපි අවසාන වශයෙන් සියල්ල කරන්න ක්‍රිකට් ගහන්නේ. ඒ ක්‍රිකට් ගහනකොට අපේ ප්‍රමිතිය දේශීය වශයෙන් අඩුපාඩු තියනවා. අපි ඒ සඳහා පළාත් ක්‍රමය ගෙනා. ඒ පළාත් ක්‍රමය ගේන අතරතුර අපි ක්‍රීඩකයින්ට ජාතික තලයට අතර සහ ජාත්‍යන්තර තලයට අතර දෙන පරතරය අඩු කර ගැනීමට අවශ්‍ය සමස්ත සහයෝගය ලබා දෙමින් මේ අත ගහලා තියෙන සියලු කරුණු දිහා බැලුවොත් මේවා ඇයි අපිට කරන්න තිබුණේ? ඇයි අපි මේවා කරමින් ඉන්නේ? මේ සියලු දේ ගැන අවධානය යොමු වෙලා කියලා පැහැදිලි වැඩසටහනක් අවුරුදු දෙකකට කලින් අපි මෙතනට තිබුණ නැති නිසා ඒ දුෂ්කරතාවය, ඒ අවශ්‍යතාවය හඳුනාගත්තම ඒක අපි අභියෝගයක් හිට බලගත්තා. අපි මේ පැනලා දුවන්න නෙමෙයි ආවේ, එවිල් ඇතුළට ඇවිල්ලා හදන්න. ඒක නිසා මේ ගැන අවබෝධයක් නැති අයට අවබෝධයක් ලබා ගැනීම අමාරුයි. මොකද අවශ්‍යතාවයක් නැත්නම් ඒ ගැන දැනගන්න, එයාට වැටහෙන්න, වටහා ගන්න උනාව. නමුත් ක්‍රිකට් වලට ආදරය කරන, ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන, රටට ආදරය කරන, රටේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා වැඩ කරන අයට එයා උනන්දුවේ ඉවසීමේ ඒ පරිවර්තනය සඳහා අපට සහයෝගය ලබා දෙන්න. ඒ පරිවර්තනයේ සහයෝගය ලබා දෙන්න තමයි උන්වහන්සේලා සිදු වෙනවා. මේ විශ්වාසය උර තමයි අපි මේ වැඩ කරගෙන යන්නේ. ආයතනයේ විශ්වාසය පළවෙනි දේ වෙන්න ඕනේ. තමන් මාසේ අන්තිමන කීයක් හරි චේතනයක් අරගෙන ගෙදර යනවා, දරු පවුල් එක්ක ජීවත් වෙනවා, දෙමෝපියන් බලා ගන්නවා, නොකුත් කටයුතු කරනවා. එසා තමන්ගේ මූලික අවශ්‍යතාවය වෙන්න ඕනේ තමන් වැඩ කරන ආයතනයට ගරු කරන්න, ඒ ආරක්ෂා කරන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න. එසා ඒ කාර්යාවයට හරහට හිටනවා නම්, අවබෝධයෙන් තොර වැඩ කරනවා නම් අපිට මේ ගමන යන්න බැරි වෙනවා. එනිසා ආයතනයේ ප්‍රධානිය හැටියට මම එකම දේ, පළවෙනි දේ අපේක්ෂා කරන දේ තමයි ආයතනයට තියෙන ඒ ගෞරවය, ආයතනය ආරක්ෂා කරන්න, ආයතනය රැක ගන්න තියෙන තමන්ගේ කැපවීම. අනිත් සියලු දේ අපිට හදා ගන්න පුළුවන්. ලොයල්ටි කියන එක හදන්න බෑ බලහත්කාර. තමන්ගේ හදවතින්ම ශ්‍රී ලංකාවේ ආයතනය තමන්ගේ මගේ දෙයක් කියලා හැඟීමක් තියෙනවා. අපි තරංගයක් පෙරදුන අපේ හුඟක් කනස්සල්ලටපත් වෙනවා.
අපේ ටීම් එක කේන්ති යනවා. එයයි අපි අපේ රටට ආදරේ, අපේ කණ්ඩායමට ආදරේ. මේ මගේ කණ්ඩායම. අපේ කණ්ඩායම. අපිට මේ හැංගීම නිසා තමයි අපිට මැච් පරදින්න බැරි. මැච් දිනව හරි සන්තෝෂයි. ඒ අපේ හැංගීම. ඒ හැංගීම පළවෙනියම ගලාගෙන යන්න ඕනේ මේ ආයතනය අපේ. ඒක අපේ පළවෙනි වගකීම. ඒ නිසා ඒකට එකලාසි වෙන්න පුළුවන්, පෙළ ගැස්සෙන්න පුළුවන් කණ්ඩායම තමයි ප්‍රමුඛත්වය ගන්න. නායකත්වය ගන්න. ආයතනයක් තුළ මෙවැනි ආයතන තුළ විවිධ සංකීර්ණ කටයුතු සිද්ධ වෙනවා. ඒවට අලුතෙන් අය සොයා ගන්න ගියාම ඒ අභියෝගය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මේ ආයතනයේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රෝඩ්කාස්ටිං කියලා අපි වෙනම අංශයක් ආරම්භ කරා. ඒකට අවුරුදු දෙකක් තුනක් ඇයි හරි ප්‍රතිඵල එන්නේ. ඒකට මිලියන 200ක් 300ක් අපිට දැන් සොයාගෙන තිනවා මුදල්. අනුග්‍රහයෙන් සොයාගෙන තිනවා. සතර පහක්වත් බෝඩ් එකේ සල්ලි නැතුව ආරම්භ කරන්න පුළුවන්කම අපිට හදාගෙන තියෙනවා. ඒක අපිට බලන්නේ හැම අපේ ප්‍රධාන තරගයක්ම සජීව විකාශනය කරන්න. ඒ අපේ දරුවන්ට පෙන්වන්න. ඒයට සජීවව දැනගෙන තමන්ගේ තත්ත්වය ඉහළට ගෙනියන්න පුහුණු කරුවන්ට සහභාගියක් වෙන්න. විනිශ්චය කරුවන්ට සහභාගියක් වෙන්න. ඒ වගේම මේ ක්‍රීඩකයින්ට තමන් වර්ධනය කරන්න අපිට අවශ්‍යයි ඒ අවශ්‍ය වීඩියෝ පාට. ඉතින් අපි වෙනවම අපේ දවස් 100කට වඩා ප්‍රමාණයක් සජීව විකාශන සඳහා 2018 අපි ක්‍රියාත්මක කළා. අපේම ගුවන් විදුලියක්, අපේම රූපවාහිනී අංශයක්, අපේම ඒ අංශය විසින් නිර්මාණය කරන ලද සම්පූර්ණ පටිගත කිරීම අපි පාවිච්චි කරන්න වෙනවා අපේ ක්‍රීඩකයන්ගේ උන්නතිය සඳහා. ඒතුලින් තරගාවලිය අට අවතීර්ණ වීම, තරගයට තරගාවලියේදී ක්‍රියාත්මක වීම ඒ තලයේ උසස් තලයකට යනවා. ඒසයි ඒ අංශය ගැන අපි කල්පනා කරා ඒ ක්‍රියාත්මක වෙනවා. ඒතරට අපිට ක්‍රීඩ පාලක මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක අනුමැතිය ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇසට් මැනේජ් විශාල අපිට තියෙනවා ප්‍රාග්ධනයක්, ඒ වගේම අපිට තියෙනවා වෙනම සම්පත්. ඒවා පාලනය කරලා පරිපාලනය කරලා ආදායම් වැඩි කිරීම සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා. අපි ගාල්ල ක්‍රීඩාංගණය ගත්තොත්, කිත්තාරම ගත්තොත්, දඟුල්ල ගත්තොත්, සූර්යය ගත්තොත් කෝටි ගණනක් යන නඩත්තුවට තරගයක් ගැහුවත් නැත. අපිට විශාල මුදලක් යන නඩත්තු කරන්න පාලනය කරන්න යන අපි ආදායම් සොයන්න එහෙම අංශයක් අපිට නැහැ. ඒ නිසා අපි SLC asset management කියලා වෙනම ආයතනයක් හදලා ආදායම් උපයන්න පුළුවන් අවුරුදු 5ක් යනකොට සියලුම අපේ ක්‍රීඩාංගණවල ආදායම ඒ ආයතනය විසින්ම නඩත්තු කරලා දුවීමෙන් අපිට සුරක්ෂිතයක් බවට පත් කරන්න. ඒතකොට අපිට අමතර වියදමක් නැහැ. අද අපි තියෙන ලොකු භාජනයක් අපි වතුර දානවා යට ලොකු හිලක් තියෙනවා. කොච්චර සල්ලි ගිනවත් මේ ආයතන දුවන්න වෙන තත්ත්වයක් තිබ්බේ. ඒ නිසා අපිට මුල් කාලයේදී සේවකයන්ට පවා ගෙවන ගෙවීම අඩු කරන්න සිද්ධ වුණා. බෝනස් එක අපිට අඩු කරන්න සිද්ධ වුණා. අපි ගව ක්‍රමයෙන් දැන් 3 වෙනි අවුරුද්දේදී අපිට පුළුවන් වුණා ඔබ සියලු දෙනාට ඒ අවශ්‍ය බෝනස් එක හිමිට ලබා දෙන්න. තෝරාගත්ත හොඳ පිරිස අරගෙන අපිට පුළුවන් වුණා උඩට ගෙනියන්න. අපි දැන් බලේ විමාත්‍යගත කරලා තියෙනවා. පළාත් ආයතන හදලාගෙන යනවා. ඒවා ක්‍රමක්‍රමී ශක්තිමත් කර මේ දර්ශනය සඳහා මේ පාලක මණ්ඩලයේ පරිවර්තන වී යුතුයි. අපි දැනටත් ප්‍රමාදයි. අපිට 2003 2004 ගත උත්සාහය අපිට අවුරුදු 8ක් 10ක් පස්සට ගියා. අපි මේ දැන් මේ පරිපාලනය කරන වෙනස්කම් අවුරුදු 5කට 6කටවත් කලින් කරලා තිබුණා නම් ඉතාම ශක්තිමත් පදනමක් ඇති ආයතන බලපත්. නමුත් අපි ප්‍රමුඛත්වයේ දීලා තිබුණේ ආයතනයේ සුභ සිද්ධිය සඳහා වූ ක්‍රියාදාමයකට වඩා දෛනිකව ක්‍රිකට් පාලනය කිරීමේ අවශ්‍යතාවය. ඉතින් මම හිතනවා මේ සියලු දෙන තමුන්වාස සියලු දෙනාටම හැඟීමක් තියෙන්න ඕන, අදහසක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. මොකද්ද අපි වැඩ කරන ආයතනයේ ගමන් මාර්ගය? ඒ නිසා යම් යම් අලුත් තීන්දුව ගන්නකොට, යම් යම් අලුත් කාරණා ඉදිරිපත් කරනකොට අපි සමහරවිට ඒවට එකඟ නොවෙන්න පුළුවන්. අපි ඒවට එකඟතාවයක් නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. ඒ අපේ දැනුම, අවබෝධය, අපි හිතන විදිය.
තව බහුතරයක් අවශ්‍යතාවය සඳහා බහුතරයක් දිනාගේ සුපසිද්ධිය සඳහා අපි ගමන් කරන මාර්ගයේ අන්තිම ඉලක්කයට සඳහා ඒ සිදුවීම පළදායි නම් අපි සියලු දෙනාට සහයෝගය දක්වන්න මම හිතනවා අපේ වගකීම මගේ වගකීම ඒකයි ලෝකයේ ඔසිල් දලා දන්නා අධ්‍යක්ෂින් ගොඩක් තියන අය කීප දෙනා ඉන්නේ මම 95 උපසභාපතිතුමනි මේ පාලක මණ්ඩලෙ අපිට පස් දෙනෙක් ඉතර හිටියේ එසා අපි මේ පරිවර්තනයේ කාර්යංකල වරින් වර කරපු අය හැටියට අපිට අවබෝධයක් තියෙනවා පරිස්සමෙන් මේක පරිවර්තනය කරන්න සමහර කර්ම වලට අපිට මුදල් දෙන්න කරන්න බයයි තාම ඒ විය යුතුයි නමුත් කල්පනායෙන් බය කරන්න ICC එකේ පදින රැස්වීමේදී මම දැක්කා අපිට අවුරුදු 8කට ආදායම තිබුණේ මිලියන 80 ඇමරිකන් ඩොලර් මිලියන 80ක් වගේ ප්‍රමාණයක් අපි ඒකේ ඇමරිකන් ඩොලර් මිලියන 125 දක්වා වැඩි කරා ඒ නිසා අපිට ලෝකයේ අනිත් රටවල් කතා කර කර කතා කර කතා කර කර ඒගොල්ලන්ගේ මතවාදී වෙනස් කරමින් එයාගේ ඡන්ද පාවිච්චි කරලා අපේ වාසියට අපේ ඡන්දෙත් එයාට දෙන්න නම් අපිට තියෙන අඩුපාඩුකම් අමාරුකම් තේරුම් කරලා දීලා මේ ආයතනයට රුපියල් බිලියන මිලියන 7500ක ආදායම වැඩි කර ගන්නවා. ඒක කිසිම රටේ කිසිම ආයතනයකට මෙවැනි මුදල් වැඩි කර ගැනීමක් කරන්න සමාන්තරව කියන්න දෙයක් මේ රටේ නැහැ. මිලියන 80ක් වගේ ප්‍රමාණයක් මිලියන 130 දක්වා අඩු කරගෙන තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන. ඇමරිකන් ඩොලරයක් 150ක් වුණත් ඒ කියන්නේ බිලියන 7මාරක් ආදායම අපේ පාලක මණ්ඩලයේ ගිය මාස 10ක් තුසේ අපි කරපු මහන්සියෙන් අනිත් රටවල් එකඟ කරගෙන ලංකාවේ ආදායම වැඩි කරගන්න. ඉතින් මේ ආදායම් තත්ත්වය වැඩි කරගෙන යනකොට අපිට කල්පනා කරන්න වෙන කොයිද අපි මේක ආයෝජනය කරන්න කියලා. ඒක අපේ වගකීම. අපි පුහුණු අංශය ශක්තිමත් කරන්න ඕනේ. ඒක අපි දැන් ජාතික කණ්ඩායම කරගෙන යනවා. අපේ පළාත් පුහුණුකරුවන් ශක්තිමත් කරන්න පළාත් ආයතන ශක්තිමත් කරන්න තාක්ෂණය ලබා දෙන්න ඕනේ ඒවට අපි ආයෝජනය කරන්න ඕනේ පරිස්සම ඒ වගේම ක්‍රීඩකින්ගේ සුභසිද්ධිය බලන්න අද අපි රක්ෂණයක් දීලා තියෙනවා ජාතික කණ්ඩායමට ඒක එංගලන්තෙත් ඔස්ට්‍රේලියාවෙත් ක්‍රීඩකින් හා සමානයි අපි හශාල්ල ගහන කාලේ එහෙම නැහැ දැන් ක්‍රීඩකෙක්ට මිලියන 50ක වෙනකම් වියදමක් ගියත් අපේ ඉන්ෂුරන්ස් එකෙන් හම්බ වෙනවා. හතක් කැඩුණොත්, කකුලක් කැඩුණොත් ලෝකේ ඕනෙ ස්පිරිතාලක ප්ලේන් එකේ ගිහිල්ලා බෙහෙත් දීලා ට්‍රීට් කරන්න අපිට ආවරණයක් ලබා දෙනවා. සබ් බලන්න ඕනේ මැදට ගිහිල්ලා සෙල්ලම් කරන්න ඉන්දියාව එක්ක නම් ඉන්දියාවේ බිලියන 1.2ක් ඉන්නවා නම් කෝටි ගණන් ලොකු දේශීය ආදායමක් තියෙන රටක නම් ඒ අයත් එක්ක සෙල්ලම් කරලා හැප්පිලා දිනන්න හදන කණ්ඩායමට අපේ දරුවන්ව අපේ ක්‍රීඩකයන්ව පුළුවන් තරම් සුරක්ෂිත කරන්නත් ඕනේ. අපි අපේක්ෂා කරනවා නම් ක්‍රීඩාවෙන් ප්‍රතිඵල ඒ අයගේ ආදායම උත් පුළුවන් නම් අපි කල්පනා කරන්න ඕනේ පහසුකම් උත් පුළුවන් තරම් ඉදර කිට්ටුවට ගෙනියන්න. ඒ නිසා අපේ අභියෝගයේ තියෙනවා අපි කලින් බැලුවා නිකන් ගෙදරින් සල්ලි ගෙවන ක්‍රමයක් තිබුණේ අපි ඇයි ටිකුව තරම ජයග්‍රහණය කරනවා නම් වැඩිපුර ජයග්‍රහණ වලින් ආදායම වැඩි වෙනවා. ඒ පර්ෆෝමන්ස් බේස් බෝනස්. ඉතින් මේ අපේ අවසාන ඉලක්කයට ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව දියුණුව සඳහා ක්‍රියාදාමයක නම් ඉන්නේ ඒ ක්‍රීඩකයාගේ පැත්තෙන් අපි හිතලා ඒ අයගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා නම් උපරිම ආයුවෙන් එයා සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා ඇස්ලිසිල මහත්මයාගේ ඉඳන් සියලු දෙනා ආයතනයේ ප්‍රධාන වශයෙන් වැඩ කරන සියලු දෙනා ඒක රාශි වෙලා ඒ තමන්ගේ වගකීම ක්‍රියාත්මක කරයි. එනිසා මේ කටයුතු අද ජනවාරි පළවෙනි සතියේ පළවෙනි දවසේ ඇට්ටවිලා තින් තමනාසලා ඉතාලම ජයග්‍රහයේ වසරක අපි ඉන්නේ 1948 ඉඳන් බැලුවොත් අපි අවුරුදු 70ක් සමරනවා මේ අවුරුද්දේ. අපි එනිසා නිදහස් ට්‍රෝෆි නැත්නම් නිදහස් කුසලානේ මේ අවුරුද්දේ අපි ක්‍රීඩා කරමු. නිදහස් කුසලානේ මම හිතන්නේ අවුරුදු 20කට කලින් අපි ආයෙත් අපිට කරන්න පුළුවන් ඒදත් මට වාසනාවක් තිබ්බා මේ පාලක මණ්ඩලයේ සභාපති හැටියට 1998 නිදහස් කුසලානේ ලංකාවේ පවත්වන්න. ඒ නිසා මේ බව මේ පාරත් අපිට පුළුවන් වුණා රටවල් වලට කතා කරලා
නිදහස් කුසලානය ස්ථාපිත කරන්න. මේ වසර අපේ අවුරුදු හත්තා හැත්තහැවක ගමනේ අපි සමරන්න ඕන. ඒ සමරන්නේ ඇයි. ඒ සැමරීම මේ ආයතන අවශ්‍ය. සාර්ථකත්වය ජයග්‍රහණය අපේ හැකියාව දක්ෂතාවය ඒ සැමරන්න ඕන. ඒ සැමරීම හේතුවක් වෙනවා අපේ තත්ත්වය ඉහළ තලයට ගෙනිය. ඒක අපි උදේට ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා වැඳලා දෙමව්පියන්ට වැඳලා ගියේ බුදුන් වැඳලා ගියා ඒ බෞද්ධ වෙනේට. ඉස්කෝලේ ගියාම උදේ ගාථාවල් කියලා ඉස්කෝලේ පටන් ගන්නවා. ඊට පස්සේ පාසලේ වැඩ කටයුතු වල හැන්දෑවේ ගාථා කියලා ඉස්කෝලේ ඉවරෙච්ච ඉස්කෝලේ ගියා නම් මන් දන්නේ සමහර ගාථා කිව්වද කියලා. ඊට පස්සේ ගොඩක් අය තමන්ගේ පාසල් වල ක්‍රීඩා කළා, ඊළඟට තමන් පාසල් වල දක්ෂතාවයන් සිරු දේ කරලා. හැබැයි මේ පාසලකට ගිය දරුවෙක්ගේ අභිමානය තමන් DS එකට ගියාද, රොයල් එකට ගියාද, බිග් මැච් එකට ගියාද, ඉස්කෝලේ තියෙන ආදරය ගෞරවය ඒකේ අවුරුදු 50 සමරනකොට 75 සමරනකොට ආදිශීෂයන් හම් වෙලා ගුරුවරුන් හම් වෙලා හිටපු විදුහල්පතිවරු හම් වෙලා ඒ සමරීම තුලම එකමුතුවක් ඇති වෙනවා. ඒක තුලින් තමයි අපි ඊළඟ ගමන යන්න අපි පුනර්ජීවනයක් ලබා ගන්න. අපිට මේ පාර සේවකාවන් දිනයක් වෙන් කරන්න කියලා ඇෂ්ලි මහත්තයා ඉල්ලීමක් කරා. අපි ඒකට බොහොම සන්තෝෂෙන් ඒක වුණා. ඉතින් ඕගොල්ලන් ඉඟක් බලාපොරොත්තු වෙන එකම දේ තමයි ක්‍රීඩාවේ මේ පාලනය සඳහා ඉතා වැදගත් මන්සන්ධියක ඉන්නේ අපි. මේ වසර දෙක තුන අපේ පරිවර්තනයේ යම් කිසි තලයකට ගෙනියන්න නම් අපිට මේ ගන්න උත්සාහයකට දිගටම ගෙනිය ගන්න ඕනේ. ඒක තනියම කාටවත් කරන්න බෑ. ඒක මිකම් ක්‍රිකට් බෝඩ් එකේ එක්ස්කියුටිව් කමිටි එකට විධායක කමිටු තරක් කරන්න බෑ. ඒක මේ ඇස්ලිලා ජරම් ජාරත්තුලා හතර පස්සෙන්ට කරන්න බෑ. මේ සමස්ත කණ්ඩායමක් හැටියට ක්‍රිකට් කණ්ඩායමෙම අපේ නිවේදක මහත්තයා කිව්වා වගේ one team one nation වෙන්නේ නැහැ. four teams one nation win වුණොත් ඉතින් ක්‍රිකට් බෝඩ් එක ඇතුලේ one team එක. ඒ නිසා සමස්ත කාර්ය මණ්ඩලයම අවබෝධයක් ඇති වෙලා තමන්ගේ ජේෂ්ඨ කෙනාට ගරු කරන්න ඕනේ. තමන්ට වඩා සීනියර් කෙනෙක් ඉන්නවා නම් එයාට කතා කරලා සාකච්ඡා කරලා ඇත්ත එක්ක ගෞරවයෙන් වැඩ කරන්න. ඒ වගේම මීට වඩා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දෙක ඉල්ලීමක් ඔගලන්ගේ කරනවා. මේ පාලක මණ්ඩලයේ පරිවර්තනය ලේසි නැහැ. එයා අපි කරගෙන යනවා. අපේ කිසිම පුහුණුකරුවෙක් හෝ නිලධාරියෙක් කිසිම වැරදි කටයුත්තකට සම්බන්ධ නැහැ. හැබැයි ඒ කහට ටික තියන්න උත්සාහ ගන්න අයට උදව් කරන්න දෙන්න එපා. ඉඩ දෙන්න එපා. ඒ අය හිතනවා ඇති යම් කිසි විදියකට පහරක් ගහනවා කියලා පාලක මණ්ඩලයේ හිටින සභාපතිටත් කීප දෙනෙක්ට. අපිට වදින්නේ නැහැ. ඒක වදින්නේ අහිංසක ක්‍රීඩා කළ මැදට ඇවිදගෙන යන රටනේ නියෝජනය කරන ක්‍රීඩකයින්. ඒක ගලාගෙන යනවා 11 දෙනාට. ඒ බීතියක් ඇති වෙනවා. ඒ නිසා ඒකෙන් ගොඩ ගන්න ඕනේ අපිට. එතන ඉලියට එන්න. ඒ නිසා අපිට මේ හොඳට දැනගෙන ක්‍රීඩා ගැන අවබෝධයක් ඇතුව ක්‍රිකට් ගහපු අය සැකයටම තල්ලු කරන්නේ ඒ කූට ඉතාලම පැහැදිලිවම අවශ්‍යතාවයම කරන ඒ වැඩවලට උල්පන්දම් දෙන්න එපා. ඔගොල්ලෝ මුළු කණ්ඩායමක් හැටියට ඔගොල්ලෝ විශ්වාස කරන්න ඉස්සෙල්ලා මම විශ්වාස කරනවා, මගේ කණ්ඩායම විශ්වාස කරනවා, අපේ කණ්ඩායම එහෙම නැහැ කියන එක ඔක්කොමලා හිතර ගන්න ඕනේ. ඒක අපි සහයෝගය දෙන්න ඕනේ. කවුරු කොමනා කිව්වත් අපි විශ්වාස කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ මතවාදය අපේ නැහැ. ඒ හැඟීම අපේ නැති කරලා තියෙනවා. අපෝ බේද කරලා තියෙනවා. නිදහසේ ඉන්න අරලා තියෙනවා. කවුරු තිලෙට ඇවිල්ලා අපේ කණ්ඩායම වෙනුවෙන් නායකයා වෙනුවෙන් අපි ටෙනිස් ඉන්න බවක් පේන්නේ. එතන ඒක හොඳටම දන්නේ මේ මේ தત્ත්වයේ ක්‍රීඩා කරපු අය. මේකේ කොහෙද ෆියුස්ල් ගලවන්න ඕන ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඒ ෆියුස් ගලවන්න දෙන්න එපා. මුල් බුරුල් කරන්න දෙන්න එපා. ඒතර ගහ කඩන් වැඩ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැන් මේ වන්දනා උත්සවකට වැඩි මම කොහොමත් හැමතැනම සම්බන්ධතාවය තියෙනවා. ඉලවරණ තියෙනවා.
නිලවලට මට උදව් කරනවා මම එයාත් එක්ක මගේ දේශපාලන කටයුතු ක්‍රිකට් දේශපාලන කටයුතු කරනවා හැබැයි ආයතනයේ වැඩ කරන කිසි කෙනෙක් මම මගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශපාලන කටයුතු වලට කිසි වෙලාවක මම සම්බන්ධ කරගන්න සා නිලවර්ණ ඒව ඔක්කොම පැත්තකට දාන්න ඕනේ දේශපාලන කටයුතු වලට කරන්න ඔයගලට අවශ්‍යතාවයක් නැහැ ඒක අපි කරගන්න හැබැයි මේ ආයතනයේ සමස්ත අවශ්‍යතාවය වෙන්නේ ක්‍රිකට් වල උන්නති සඳහා තමුනාසිලාගේ මනස යොමු කිරීම. දැන් සමන් හිතනවා ඉතාලම පැහැදිලිව හොඳම පිරිසක් මෙතන ඉන්නේ මේ රටේ ක්‍රිකට් පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව තියෙන දක්ෂතාවය තියෙන උනන්දුව තියෙන අත්දැකීම් තියෙන පිරිසක්. ඒ නිසයි තමුනාසිලා සියලු දෙනා පාලක මණ්ඩලයේ මෙවැනි තනතුරු වල ඉන්නේ. සයි ඒක ඔළුවට ගන්න ඒක හිතට ගන්න ඒක ඇඟට ගන්න මේ මේ පාලක මණ්ඩලයේ අනිත් කිසිම ආයතන වඩා වෙනස් මේ ක්‍රීඩාව ලංකාවේ අනිත් සියලු ක්‍රීඩා වලට වෙනස් මේක අපේ වගකීම වගවීම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටම පවණයි වෙන කිසි දෙයකට නෙමෙයි එසේ ඒ සඳහා ආයතනයේ පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනා එක්කසු වෙලා මේ වසර අපේ ජයග්‍රහණය 70 වෙනි අපේ සංවත්සර සමරන වසර සියලු දෙනා ප්‍රාර්ථනා කරන දේවල් හිතන දේවල් ඔබ සුවදව සන්තෝෂයෙන් තමගේ දරු පවුල් එක්ක තමගේ හිත මිතුරුන් එක්ක අපේ මේ බලාපොරොත්තු වෙන ජීවිතයේ සියලු දේවල් සාර්ථක කර ගැනීමට මේ වසර ඉතාම වාසනාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි මම නිහඬව